ගිනිගත් නැවේ අද තත්වය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණ අදට දින 17ක් නෞකාව මෙරට මුහුදු සීමාවේ සතපුම් 9ක් පමණ දුරින් මෙවන විටත් මුහුදු බත් වෙමින් තිබෙනවා නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් නෞකාව නිරීක්ෂණය කරමින් සිටිනවා නෞකාවෙන් පරිසරයට සිදු වූ බලපෑම මුහුදු බතු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් කොටස් වැලි සමග ටොන් 600ක් පමණ මෙවන විට මෙරට බටහිර සහ දකුණු දිග වෙරළ තීරයෙන් එක් රැස් කර තිබෙනවා එම ප්ලාස්ටික් කොටස් මෙවන විට බහලුම් 40ක අසුරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය අප කළ විමසීමකදී කියා සිටියා නර ආයතනයේ පැවසුවේ නෞකාව අවටින් අවස්ථා 4කදී ලබාගත් ජල සාම්පල සහ මෙරට වෙරළ බඩ කලාපයේ ස්ථාන 17කින් ලබාගත් ජල සාම්පල තවදුරටත් පරීක්ෂා කරමින් සිටින බවයි මුන්දලම සින්නපාඩු වෙරළ තීරයට අද මියගිය කැස්බෑවෙකු ගොඩ ගසා තිබුණා වාද්දුව තල්පිටිය මුහුදු තීරයට විශාල ඩොල්ෆින් සත්වයෙකු අද පෙරවරුවේ ගොඩ ගසා තිබූ අතර අප වාර්තා කරු පැවසුවේ එම සත්වයා ඉදිරි පරීක්ෂණ සඳහා වනජීවි නිලධාරින්ට බාර දුන් බවයි කැස්බෑවුන් තිදෙනෙකු ගොඩ ගසා තිබූ කොස්කොඩ වෙරළ තීරයට අද පෙරවරුවේ මියගිය තල් මසෙකුද ගොඩ ගසා තිබුණා අප වාර්තා කරු පැවසුවේ අඩි දෙකහමාරක් පමණ දිගැති මේ සත්වයා ඉදිරි පරීක්ෂණ සඳහා හික්කඩුව වනජීවි කාර්යාලයට රැගෙන ගිය බවයි මේ නැවෙන්ගෙන දුම් ගිහිල්ලා මධ්‍ය කඳුකරයේ කඳුකර වැසිවනාන්තරවල ජීවීන්ට ඍජු බලපෑමක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මුහුදු ජීවීන්ට විශේෂයෙන් අපේ ගැඹුරු මුහුදේ සිටින පෙලාජික් කලාපයට පක්ෂීන්ට ස්ථාවේ විශාල වශයෙන් ඉන්නවා අපේ මුහුදු කලාපයේ වෙරළේ සිට කිලෝමීටර් කීපයක් ඈතින්. ඒ වගේම ලෝකයේ සිටින සමුද්‍රික කැස්බෑ වර්ග විශේෂ 7න් 5ක්ම මේ කලාපේ හම්බ වෙනවා බොහෝ වෙලාවට පසුගිය අවුරුදු වල තිබුණු ඒ මත්ස්‍ය විශේෂ වෙරළට ගොඩ ගැසීම ඒ තොරතුරුත් සමග සංසන්දනය කරලා ඒ වගේම අපි අද ඊයේ දවසේ විශේෂයෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවේ අත්අතුරු සෙවන කාර්යාලයට ලබා දීලා තියෙනවා මේ විශේෂයෙන්ම කැස්බෑවන් පිළිබඳව පරීක්ෂණ කටයුතු කරන්න කියලා කොරල් පද්ධතියට සිතුවිය හැකි බලපෑම කොරල් පර අපිට දකින්න ලැබෙනවා කල්පිටියට උතුරින් ඒ වගේම බටහිර මේ දකුණු වෙරළ තීරය පුරාම එතකොට මේ පරිසර පද්ධතියෙන් සියල්ලටම මේකේ තියෙන මේ ප්ලාස්ටික් කුඩා මේ නර්ඩල්ස් එහෙම නැත්නම් කුඩා මේ වර්ජින් ප්ලාස්ටික්ස් ගිහිල්ලා මේ බලපෑම ඇති කරන්න පුළුවන් දිගු කාලීනව සතුන් වරදවා වටවා ගන්නවා කෑම විදිහට මොකද ඒව හරියට මේ තෙල් බිඳු වගේ එහෙම නැත්නම් ඒව හරියට මේ මාළුන්ගේ ඇස් වගේ ඉතින් මේ ඒකෙහිඳ මේවා අපේ මේ සමුද්‍රික ආහාර දාම වලට එකතු වීමේ දැඩි තර්ජනයක් තියෙනවා සිදු වූ හානියට වන්දි ලබා ගන්නේ කෙසේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මෙරටට සිදු වූ හානිය සහ බලපෑම සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නෛතික කටයුතු පිළිබඳ විශේෂ රැස්වීමක් අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්ුණේ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේද සහභාගීත්වයෙන් නාවික හමුදාව වරාය අධිකාරිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය ඇතුළු පාර්ශ්ව කිහිපයක නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියා